අද 2020 ජූලි 23 බ්‍රහස්පතින්දා Thursday මම නීතිඥ තිමිර අංජන මේ හරිලිස් ඉංග්‍රීසි YouTube channel එකේ පත්තරයක ඉංග්‍රීසි ඉගෙන ගන්න English පත්තර with අංජන වැඩසටහන අද අපි බලන්න යන්නේ Ceylon Today පත්තරේ මුල් පිටුවේ තියෙන headlines සිරස්තල මොදේ ප්‍රධාන සිරස්තල දෙකක් තියෙනවා අංගොඩ ලොක්කා murdered in Bangalore Bangalore වලදී අංගොඩ ලොක්කා මරා දමා ඇත මේක විශේෂ ප්‍රවෘත්තියක් සිංහල ඉංග්‍රීසි මෙතන සම්බන්ධ බැලුවොත් kill කියන්නේ මරනවා murder කියන්නේ ඝාතනය කරනවා මේක passive voice එකෙන් තියෙන්නේ මෙතන අංගොඩ ලොක්ක has been murdered කියන එක තමයි කෙටි කරලා තියෙන්නේ අංගොඩ ලොක්ක මරා දමා තිබේ එහෙම නැතුව අපි මේකම මෙහෙම ගත්තොත් අංගොඩ ලොක්ක murdered someone in Bangalore කිව්වොත් ඒක තේරුම අංගොඩ ලොක්ක වෙන කෙනෙක්ව මැරුවා කියන එක මෙතන passive voice එකෙන් තියෙන්නේ මේ අංගොඩ ලොක්කව මරා දාලා क्रियापदेवी तर पॉइजन टू डेथ किए ना विष दील मरण की मेरण का विष दिन तीर इतर हैज बीन मेक पैसिव वॉइस तीन अंगड़ लोक विष दी मरा एट इन बैंगलोर बैंगलोर दी इंडिया रिलायबल सोर्सेस रिवील्ड रिलायबल विश्वास कलह की तीर सोर्स किया मूल आश्रय तर रिवील किया हेलिकरण विश्वासदायी मूल आश्रय हेलिकला मेकअप सोर्सेस हैव रिवील्ड किए तमाम इतने කිටින් තියෙන විශ්වාසදායි මූලාශ්‍ර හෙලි කරලා තියනවා කියන තීරු. ඔයාලා මේ පැසිව් වොයිස් එක ගැන ටෙන්සස් 12 ගැන පාඩම් බං ලින්ක් එකේ දාලා තිනවා. සහ ඉස්සරහට මේ පත්‍රය අපිට හම්බින විවිධ දේවල් ගැන විශේෂ පාඩම් බං ලින්ක් එකේ දාලා තිනවා. මේක විශේෂ විස්තරයන් නිසා අපි මේ ගැන වැඩි විස්තර බලමු. දෙවෙනි පිටුවට ගිහින්. The sources also said මේ මූලාශ්‍ර වලින් තවදුරටත් කිව්වා. يعني මූලාශ්‍ර මෙහෙමත් කිව්වා කියලා කියනවා. Also said A woman who worked closely with him, ඔහුත් සමග සමීපව වැඩ කරපු නැත්නම් ක්‍රියා කරපු ගැහණු කෙනෙක් closely සමීපව close කියන අපි වහනවාට ඒ වගේම සමීපයි කිට්ටුයි ළඟයි කියන තේරුමත් close කියන එකේ තියෙනවා. එහෙම ගැහණු කෙනෙක් is being charged with the killing. charge කියන අපි චෝදනා කරනවා කියන තේරුම. ඔගොල්ලෝ දන්න තේරුම charge කරනවා phone එක charge කරනවා ඒ තේරුමත් තියෙනවා. මේ charge කියන කෙනා තේරුම් ගොඩක් තියෙනවා ඇත්තටම. චෝදනා කරනවා නැත්නම් අපි ගානක් අය කරනවාට කියනවා charge කරනවා කියලා. මෙච්චරක් charge කළා කියලා කියන්නේ. තව වේගින් ප්‍රහාරයකට යනවා කියන්නේ charge කරනවා කියනවා. යමක් බාර වෙන officer in charge of police තම YC කියන්නේ. ඒතර ස්ථාන බාර නිලධාරියා charge. මෙතන තේරුම චෝදනාවට ලක් කරනවා කියන එක. අපි වයිස්රත් අධිකරණේ ඔන්න charge sheet කියන්නේ චෝදනා පත්‍රය. එතකොට is being charged මේකත් passive voice එකෙන් තියෙන passive voice එකේ විශේෂත්වය තමයි අපිට අවශ්‍ය නැහැ මේ ක්‍රියාව කරන්නේ කවුද කියලා මේ වාක්‍ය කියන්න. ඒක තමයි මූලිකම හේතුව මේ passive voice යොදන්න. is being charged with the killing ඔහුත් සමග සමීප කටයුතු කළ කාන්තාවක් සැක කෙරෙමින් තිබෙන චෝදනාවට ලක් වෙමින් තිබෙන. මේ වෙනකොට චෝදනා කෙරෙනවා මේ මරණය ගැන කියලායි කියන්නේ. His body was later taken to Coimbatore in Tamil Nadu where the remains are reportedly cremated. ක්‍රිමේට් ආදාහනය කරනවා රිපෝටඩ්ලි වාර්තා වෙච්ච විදිහට ඒක දැනගන්න ලැබිච්ච විදිහට කියනක මේ රිපෝටඩ්ලි කියන්නේ මේකෙන් අදහස් කරන්නේ මේ දෙය කියන කෙනා මේ කියන තොරතුරු 100%ක් ෂුවර්ම නැහැ ඒගොල්ලන්ට දැනගන්න ලැබිච්ච විදිහට කියන එක මේ රිපෝටඩ්ලි කියන එකේ තේරුම. රිමේන්ස් කියන්නේ අපි රිමේන් කියන්නේ නම් ඉතුරුව පවතිනවා ඉතිරිය ඔයගේ තේරුම. මල සිරුරක් ගැන කියද්දි රිමේන්ස් කියන්නේ මේ දේහය කියන තේරුම. මෙතනින් කියවෙන්නේ නැහැ මේ ශරීරය විනාශ වෙලා කෑලි කෑලි මෙව වෙලා ඉතුරු වෙලා තියෙන ශරීර කොටස් කියන තේරුම නෙමේ. රිමේන්ස් කියන අපි ඕන කෙනෙක් දේහය කියන තේරුම. මරණයට පස්සේ දේහ රිමේන්ස්. ඔය ඔබිචුවරිස් නැත්තම් මරණ දැන්නීම් වල ගොඩක් වෙලාට ඉංග්‍රීසියෙන් තියෙනකොට his remains lie at Jayaratna funeral parlor. Jayaratna මල්ශාලාවේ ඔහුගේ දේහය තියෙනවා කියලා කියන්නේ එහෙමයි. ඔහුගේ මල සිරුර පසුව ගෙන යන ලදී was later taken කොහටද? To Coimbatore in Tamil Nadu. Tamil Nadu Coimbatore වලට where the remains were reportedly cremated. දැනගන්න ලැබිච්ච හැටියට ඔහුගේ දේහය ආදාහනය කරන ලද Tamil Nadu Coimbatore වලට ඔහුගේ ශරීරය රැගෙන යන ලදී පසුව කියලා වි කියන්නේ. කියන්නේ ඇත්තරම කොහෙද මේ මෙයාගේ දේහය මල සිරුර ආදාහන කරේ කොහෙද කියලා මේ වාක්‍යයේ ඇතුලේ කියවෙනවා. මේ ව්‍යා දාලා තැනක් ගැන කියන්න මෙහෙම අපිට එකම වාක්‍යයක් කියන්න පුළුවන්. It is also reported ඒ වගේම තවත් වාර්තා වුණා
that one of his sisters okay sahodarayangin ekkenekta mokadda vela thin was given laba deela thiyenawa the opportunity avasthawa mona karanna to watch the funeral amangala utsave narambanna kohomada through video call video call haraha ekeni video call taakshane haraha bohu vita lankawa indan wenna athi man dannne kohida inne kiyala sahodari kohin indan hari ekeni ayatenta gihin naha it is further reported thawa durata wartha wenawa me okkoma passive voice ekin thiyen that security forces have received information arakshaka hamudawalata receive hamu labenawa information toraturu labila thiyena kiyala toraturu arakshaka hamudawalata that angulloka has not been in contact with anyone in sri lanka since 3rd of july mokadda labila den toraturu that angulloka has not been in contact with anyone in sri lanka lankave kisima kenek anyone in sri lanka ekka contact ekak kiyanne sambandhayak සම්බන්ධයක් කියන්නේ මෙතන දුරකථන සම්බන්ධයක් හෝ ලියුම් මාර්ගයෙන් හෝ මොනක් ආකාරයෙන් හෝ සම්බන්ධතාව කන්ටැක්ට් එකක් කියන්නේ. ඒ වගේම සම්බන්ධ වෙනවා කියන තේරුමක් තියෙන සම්බන්ධ කරගන්නවා කන්ටැක්ට් කියනවා. ඒතර has not been in contact with anyone. අංගොඩ ලොක්කා ලංකාවේ කිසිම කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වලා නැහැ කියලා වාර්තා වෙලා තියෙනවා. Since July 3 July 3 වෙනිදා සිට since කියන එකේ තේරුම ඒකයි. He is believed to have been killed. ඔන්න බලන්න මේක පැසිව් වොයිස් තියෙන මෙතන කියන්නේ ඔහු විශ්වාස කරා කියන එක නෙමෙයි he is believed. He believed කියොත් ඔහු විශ්වාස කළා. He is believed. විශ්වාස කෙරෙනවා ඔහු මොකක් කළා කියලාද? විශ්වාස කෙරෙනවා. කවුරුන් විසින්ද? ඒක ලියන්න අවශ්‍ය නැහැ පැසිව් වොයිස් එකෙන්. හින්දා සාමාන්‍ය විශ්වාස කරනවා මිනිස්සු කවුරු හරි. He is believed to have been killed on or around 3rd of July. විශ්වාස කරනවා ඔහු මරණ ලද්දේ මරා දමන ලද්දේ has been killed. Have been killed on or around July 3 ho a kittu on can on 3rd of July kiwoth July 3 around can a kittu e dine kittu 3 ho e langa dawasaka Suranga Kumara Pereira alias Angoda Rattaran Suranga Kumara Pereira nohoth Angoda Rattaran a resident of Mull area me ohu gana thawath vistara kiyagena yanni iwara naha vistare who was the closest support of Angoda Lokka hari eten denaka tiyenne meke noun phrase ekak me kawuru genada kiyanne kiya closest supporter of Angoda Lokka Angoda Lokka ge kittuma supporter support karana kena udawkarya Angoda Lokka kittuma sahayakaya mull area ave padinchikaru ekuwana resident kiyanne padinchikarya ehema wana Suranga Kumara hewa Pereira hewat Angoda Rattaran me iyage e manusya gena thamai මේ වාක්‍ය මේ කොටස් තුනින්ම කියන්නේ සුරංග කුමාර පෙරේරා නොහොත් අංගොඩ රත්තරන් එයා ඒ මනුස්සයා මුල් ඒරියාවේ පදිංචිකාරයෙක් ඒ වගේම අංගොඩ ලොක්කගේ කිට්ටුම සපෝටර් මේක වාක්‍යයක් නෙමෙයි මේ වාක්‍යේ නවුන් ෆ්‍රේස් එක කවුරු ගැනද මේ කියන්නේ කියලා විතරයි තියෙන්නේ හරි දැන් බලමු මොකද්ද කියන්නේ ඒ පුද්ගලයා was assassinated on 5 January assassinate කියන්නේ ඒ ඝාතනය කරනවා කියන එක assassinated පැසිවෝසෙන්දී ඝාතනය කරනු ලැබුවා 2017 ජනවාරි ජනවාරි 5 කවුරු විසින්ද බයි සමයන් සමයන් විසින් ඔයගොල්ලන්ට මතක ඇති මේ නම් කියද්දි when Angoda Lokka was having an ongoing bitter feud with Samaya මේ මොන අවස්ථාවේද මේක මෙහෙම මැරුවේ Angoda Lokka මේ විට කියන එකයි when කියන එකේ තේරුම Angoda Lokka පවත් ගනිමින් තියේදී මොකද was having an ongoing දිගටම පවතින bitter කියන්නේ තිත්ත කියන එක ඒ වගේම තමයි අනිත් තේරුම මේ මොකක් හරි සම්බන්ධයක් bitter කියන්නේ ගොඩක් තරහ වෛරය කෝපය ඕයි පිරිච්ච කියන තේරුම එනවා bitter කියන එකේ හැඟීම් සම්බන්ධයක් යදි feud කියන්නේ කෝන්තරේ වලිය විත් සමයන් සමයන් එක්ක අංගොඩ ලොක්කා දිගටම පවතින මේ වෛරක්කාර වල දරුණු විදිහේ කෝන්තරයක් ඒ තියෙන අතරතුරේ තියෙන විට තමයි සමයන්ව මරණ ලද්දේ මේ මෙයාගේ අංගුර ලොක්කගේ සපෝටර් වෙච්ච අංගුර රත්තරන් මරණ ලද්දේ සමයන් විසින්. සමයන්ට පුළුවන් වෙලා නැහැ ලොක්කව මරන්න. දෙවෙනියා තමයි මරන්න පුළුවන් වෙලා තියෙන්නේ 2017. දැන් ලොක්ක තමයි දැන් මැරලා තියෙන්නේ. රණාලේ සමයන් and his disciple were later murdered inside a prison bus in Vanathamulla. disciple කියන්නේ අනුගාමිකයා කියන එක. අනුගාමිකයා කියන්නේ නරක වෙන්න අවශ්‍ය නැහැ. ආගමක වුණත් නායකයෙක්ගේ අනුගාමිකයාට අපි disciples කියලා කියන්න පුළුවන්. රණාලේ සමයන් සහ ඔහුගේ අනුගාමිකයා උන් එයාලට මොකද උනේ
were later murdered. Pasuwa ghatane karunu labuwa. Passive voice. Kohida? Inside a prison bus in Vanathamulla. Vanathamulledi bandhanagara bus ratayak athule prison. Ogollo oyata kalin wedasatanuth baluwana me patthara ekka me prison kiyana ke e wedasatan dekema awa. E wage e wedasatan dikirama balagena yanne ithin me wacana ogalanta samanya wacana veyi sinhala wage nikan. With the help of Markandure Madush, penone me okkoma ekata bandila thiyena me paathale. Kaage udawwenda me samayanna sahawge anugamika maran laddi Markandure Madushge udawwen. Ona e pudgala Madush gana ta vistarayak me waakyata hai karala thiyena. Who was hiding in Dubai at the time? E kaale wenakota at the time Dubai wala hangila indapu Markandure Madushge udawwen. In retaliation for the murder of Angoda Lokka's supporter on 27 February 2017. Retaliation kiyanne pali gannawa kiyana eka. In retaliation etoru me kiyanne in retaliation for the murder of Angoda Lokka's supporter. Angoda Lokka-ge sagaya supporter wa ghataneyata pali ganeemak washeen ඉතින් අපි ආ වාක්‍ය මුලට යනුනේ රණාලේ සමෙන් සහ ඔහුගේ අනුගාමිකයව පසුව මරණු ලැබුවා කියන එකයි මේ කියන්නේ වනාතුමුල්ලේදී වන්දනාගර බස් රථයක් තුළ මාකඳුරේ මදුස්ගේ උදව්වෙන් අපි කියන නැවතත් යන් මුල් පිටුවට හොඳයි අනිත් ප්‍රධාන සිරස්තලයට අපි යන් PCOI on ETIFL malpractices මේක මාතෘකාවක් වගේ තියෙන්නේ PCOI Presidential Commission of Inquiry on ETIFL malpractices මේ ETIFL malpractice practice කියන්නේ අපි එකක් තමයි අර පුහුණු වෙනවා කියන තේරුම. ඊට අමතරව අපි ප්‍රැක්ටිස් කියලා කියනවා ක්‍රියාව කියන තේරුම. කියන්නේ ප්‍රැක්ටිස් ක්‍රියා මාර්ග කියන තේරුම ප්‍රැක්ටිස් කියන්න පුළුවන්. තව නීතිඥවරුන් සහ වෛද්‍යවරුන් සම්බන්ධ ගත්තොත් ඒගොල්ලන්ගේ ඒ වෘත්තියට නැත්නම් ඒ වෘත්තිය කරනවටත් අපි කියනවා ප්‍රැක්ටිස් කරනවා කියලා. ඒතර ලෝ කෙනෙක් ප්‍රැක්ටිස් කරනවා කියන්නේ එයා මේ පුහුණු වෙනවා කියන තේරුම නෙමෙයි. ඒක ගොඩක් අවරද්දර ගන්න තැනක්. I practice as a lawyer කියන්නේ මම නීතිඥවරයෙක් විදිහට කටයුතු කරනවා විශේෂයෙන්ම උසාවි නඩු කියන තේරුම එනවා. මොකද ලෝයර්ස්ලට නඩු කියනට අමතර වෙන දේවල් කරන්න පුළුවන්. හරි. ප්‍රැක්ටිසර්ස් කියන්නේ ක්‍රියාමාර්ග නම් මැල් ප්‍රැක්ටිසර්ස් කියන්නේ නරක ක්‍රියාමාර්ග. අයථා ක්‍රියාමාර්ග නැත්නම් වැරදි ක්‍රියාමාර්ග කියන දේ මැල් කියන එකේ වැරදි කියන තේරුම එනවා. ඒතොර ETIFL අයථා ක්‍රියාමාර්ග ගැන ප්‍රෙසිඩෙන්ෂල් කොමිෂන් එක මේ ජනාධිපති විමර්ශන කොමිසම කියලා තියෙන ඩිරෙක්ටර්ස් පිල්ෆර්ඩ් ෆන්ඩ්ස් ඉන් P account ඩිරෙක්ටර්ස් අධ්‍යක්ෂකවරු පිල්ෆර් කියන්නේ හොරකම් කරනවා කියන එකයි ස්ටීල් කියන එක අධ්‍යක්ෂකවරු හොරකම් කරා අර මුදල් ෆන්ඩ්ස් ඉන් P account P ගිනුමේ CBSL did not supervise undisclosed P account undisclosed disclose කියනවා හෙලි කරනවා කියන තේරුම undisclosed හෙලි නොකරන ලද supervise කියන එක ඔයගොල්ලෝ දන්නවා supervise කරනවා මේ කියන්නේ වැඩ බලනවා කියන තේරුම. කියන්නේ මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් ඒක කොහොම වැඩේ හොඳට යනවද කියලා බලන එකනේ. CBSL කියන්නේ Central Bank of Sri Lanka. ශ්‍රී ලංකා මහ බැංකුව. මේ Central කියන එක මහ කියනට වඩා මධ්‍යම බැංකුව කියන එකයි හරියටම සිංහලට පරිවර්තනය වෙන්න ඕනේ. ඒ ගැටලුවක් නැහැ. අපි සිංහලෙන් කියන්නේ මහ බැංකුව කියලා මේකට Central Bank එකට. ඒක මොකද්ද කරලා නැත්තේ? Did not supervise. ඒක කියන්නේ හොයා බැලුවේ නැහැ. Supervise කළේ නැහැ. මේ හෙලි නොකරන ලද P ගිනුම ගැන The Presidential Commission of Inquiry investigating alleged wrongdoings, irregularities and malpractices in connection with the Edirisinghe Trust Investments Financial Limited. මේකේ සබ්ජෙක්ට් එක මේ කොටස. එතකොට මේ කියන්නේ Edirisinghe Trust Investments Financial Limited එක සම්බන්ධයෙන් සිදු වුණාය කියන alleged සිදු වුණාය කියන වැරදි wrong doings irregularities අක්‍රමිකතා and malpractices අයථා ක්‍රියාකලාපයන් ගැන විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම ඒක තමයි මේකේ තේරුම. Was told ඒකට කියනු ලැබුවා. Passive voice ඒකට කියනු ලැබුවා. කොමිසමට කියනු ලැබුවා. Was told how money in undisclosed bank accounts belonging to the company. කොම්පැනිට අයිති belonging කියන අයිති. කොම්පැනිට අයිති හෙලි නොකරන ලද බැංකු ගිණුම් වල මුදල් කොහොමද? ඔය ටික ඔගේ තේරුම. Undisclosed හෙලි නොකරන ලද had been spent for the personal use of company directors කොහොමද had been spent වියදම් කරලා තිබුණේ කොහොමද කියලා company නැත්නම් සමාගම් අධ්‍යක්ෂකවරුන්ගේ පුද්ගලික පරිහරණය පාවිච්චිය උදෙසා for the personal use of company directors මේක company එකට අයිති මේ account වලින් belonging to the company කියන්නේ තමන්ගේ මුදල් නෙමෙයි company මුදල් එහෙම පාවිච්චි කරන්න බෑ
සමාගම් නීතිය යටතේ ඒක ඉතාම පැහැදිලි එක වරදක්. සමාගම් පනත කියලා ලංකාවේ තියෙනවා, කම්පැනි ඇක්ට් කියලා එකක්. ඒකේ මේ කොහොමද සමාගමක් පවත්වාගෙන යන්නේ, ඒකේ මුදල් කොහොමද පරිහරණය කරන්නේ, මේ ගැන සම්පූර්ණ විස්තර තියෙනවා. හොඳයි. The PCOI was also told මේ ජනාධිපති විමර්ශන කොමිසමට තවත් කියනු ලැබුවා. ඒකට was also told, ඒකට කවුද කිව්වේ කියලා මෙතන නැහැ. passive voice එකෙන් නිසා කවුද මේක කිව්වේ කියලා අවශ්‍ය නැහැ. කියපු දේ සහ කාටද කිව්වේ කියන එකයි passive voice එකේ අදාළ මෙතන එහෙම තියෙන්නේ. කොහොමද මොකද්ද කියනු ලැබී? How කොහොමද the Central Bank of Sri Lanka ලංකාවේ මහා බැංකුව did not supervise the undisclosed account called P. P කියලා කියනු ලබන එකයි මේ called P කියන්නේ. P කියලා අඳුන්නන P කියලා කියන කිනුම කොහොමද ශ්‍රී ලංකා මහ බැංකුව ඒ ගැන විස්තර හොයලා බැලුවේ නැත්තේ කියලා මේකට කියලා තියෙනවා. හොඳයි. එහෙනම් අපි තවත් හෙඩ්ලයින් එකකට සිරස්තලයකට යන්න. President disappointed with misleading COVID-19 news. Misleading කියන්නේ රවටන සුළු, නොමග යවන සුළු කියන තේරුම. Mislead කියන්නේ එහෙම නොමග යවනව රවට්ටනවා කියන තේරුම. ඒතර President disappointed disappoint වෙලා ඒ කියන්නේ යම් දෙයක් ගැන අප්‍රසාදයටපත් වෙලා කියන තේරුම. නොසතුටි කියන තේරුම්. ඒතර නොමග යවන සුළු COVID-19 ප්‍රවෘත්ති ගැන ජනපති අප්‍රසාදයෙන් නොසතුටි. මේ disappoint කියන එක verb එකක් විදිහට ඒක ඇත්තටම තේරුම බලාපොරොත්තු කඩ කරනවා කියන තේරුම. ඉතින් disappointed කියලා මේකේ past participle එක යම් දෙයක් තමන් හිතපු පරිදි සිදු නොවීම නිසා ඒ ගැන කනගාටු වෙනවා, ඒ ගැන දුක් වෙනවා, අප්‍රසාදයෙන් ඉන්නවා කියන තේරුම එනවා මේ disappointed කිව්වහම. President Gotabaya Rajapaksha is apparently disappointed with news published by a certain media organization about the COVID-19 situation in the country. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පේන හැටියට කියලා apparently කියන්නේ පේන හැටියට නොසතුටින් with the news published by a certain media organization. එක්තරා මාධ්‍ය ආයතනයකින් පළ කරන ලද ප්‍රවෘත්ති සම්බන්ධතාව මෙහෙම නොසතුටින් ඉන්නේ. සර්න් කියන්නේ එක්තරා මීඩියා ඕගනයිසේෂන් දන්න පබ්ලිෂ් පළ කරනවා. මොනවා ගැන ප්‍රවෘත්තියක්ද? About the COVID-19 situation in the country. ලංකාවේ COVID-19 තත්ත්වය ගැන, situation මේ තත්ත්වය ගැන තේරුම්. ඒතොර වාක්‍ය ඉවර නෑ. ඒ නිවුස් එක ගැන තව විස්තරයක් එකතු කරනවා මෙතෙන්ට. Which had apparently cited incorrect figures. පේන හැටියට සයිට් කරලා තියෙනවා මේ නිවුස් එක, ඒ කියන්නේ සඳහන් කරලා තියෙනවා වැරදි සංඛ්‍යා, incorrect figures. figures කියන්නේ සංඛ්‍යා. තවත් තියෙනවා අපි figure එක කියලා ශරීර හැඩයට කියනවා, figure එක කියලා සංඛ්‍යා වලටත් කියනවා. government sources said රජයේ මූලාශ්‍ර ප්‍රකාශ කළා. මොකද්ද ප්‍රකාශ කළේ? මේ ජනපති නොසතුටින් කියලා මේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ ජනපතිට මල පැනලා ඇති සමහර විට. අපි තවදුරටත් බලමු. Despite having all avenues made available to obtain accurate and clear information on the programs to fight COVID-19, මේ despite කියන එකේ තියෙන මෙන්න මෙහෙම වෙලා තියෙද්දිත් අපි බලමු මේ වාක්‍ය තේරුමත් එක්ක. Having all avenues made available. Avenue කියන්නේ පාර කියන එකනේ. කියන්නේ මාර්ග. Available කියන්නේ යමක් ලබාගත හැකි විදිහට තියනවා කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි යනවා කඩේට මොකක් හරි පොතක් ගන්න. අපි හිතමු Harry Potter පොතක් ගන්න යනවා කියලා. ඒ පොත කඩේ තියෙනවා නම් මුදලාලිට කියන්න පුළුවන්. That book is available. The Harry Potter books are available. කියලා. ඒ පොත නැත්තම් කඩේ කියන්න පුළුවන්. Those books are not available. කියලා. ඒතර make available කියන්නේ යමක් ලබා ගන්න හැකි තත්ත්වෙට පත් කරනවා කියන එක. ඒතර despite having all avenues made available. සියලු මාර්ග ඇති කරලා තියෙද්දිත් මොන කරන්නේද? To obtain accurate and clear information. ලබා ගන්න. Obtain කියන්නේ ලබා ගන්නවා. accurate කියන්නේ නිවැරදි කියන තේරුම. accurate කියන්නේ දැන් correct කියන එකටත් වඩා හරියටම හරි කියන තේරුම. accurate and clear information. පැහැදිලි තොරතුරු. on the programs to fight covid-19. covid-19 සමග සටන් කිරීමට හදලා තියෙන වැඩසටහන් program. ඒ වැඩසටහන් ගැන තොරතුරු මේ on the programs. ඒ ගැන කියලා කියන්නේ. ඒ ගැන accurate සහ clear නිවැරදි සහ පැහැදිලි තොරතුරු ලබා ගැනීමට obtain කරන්න සියලු මාර්ග හදලා තියෙද්දිත් this kind of misrepresentation of facts will cause public unrest and displeasure. this kind of misrepresentation මේ වර්ගයේ misrepresentation. representation කියන්නේ අපි නියෝජනය කරනවා කියන තේරුම තියෙනවා. ඒතර representatives ලා කියලා අපි කියනවා නියෝජිතයන්ට. එයාගේම තව තේරුමක් තමයි යමක් පෙන්වනවා කියන එක. misrepresent කියන්නේ යමක් වැරදියට පෙන්වනවා කියලා. ඒතර ඒකේ noun එක misrepresentation කියන්නේ. ඒ කියන්නේ යමක් වැරදියට පෙන්වීම. ඒතර මේ වර්ගයේ කියන්නේ මේ විදිහ කියන තේරුම තමයි ඇත්තටම misrepresentation of facts.
ෆැක්ට්ස් කියන්නේ කරුණු කරුණු වැරදියට දැක්වීම මොකද්ද කරන්නේ will cause public unrest සිද්ධ කර ඇති කරනවා කියන එක cause කියන්නේ ඇති කරයි public කියන්නේ මහජන unrest කැළඹීම කියන තේරුම මහජන කැළඹීම සහ නොසතුට displeasure pleasure කියන්නේ සතුට displeasure නොසතුට ඇති කරන මේ විදිහේ කරුණු වැරදියට දැක්වීම කියලා කියනවා මෙහෙම අවස්ථාව දීලා තියෙද්දිත් මේ වගේ සියලු මාර්ගයන් හදලා දීලා තියෙද්දිත් මේ විදිහට වැරදි තොරතුරු දීම නිසා කියලා කියනවා හොඳයි තවත් ප්‍රවෘත්ති අපි යන් bulldozing buwaneka hotel buwaneka hotel e bulldozer kirima eken bulldozer walin katla danawata apita kiyanna puluwan bulldoze karana kiyala english eka verb ekak widihata report submitted to pm prime minister pm agamathita warthawak submit karala thiyena labala deela thiyena meda report has been submitted kiyana ekak keti karala submitted kiyala dala thiyena mehema keti karanne apita hamelima kemathi nan ara keti karana neme i am kiyana ka i'm wage keti karana kiyana kene me kiyanne amita kalin kiyala thiyena news headline wala puladan keti karala yodanne me wage upakaraka kriya pada ayin karana news headline ekak ketiyen habai lokuwata liyanna puluwan inda da warthawak idirivat karala thiyena agamathita the committee appointed to look into the destruction of a building in kurunagala appoint කියන්නේ පත් කරනවා කියන එක පත් කරපු කමිටිය මොනවා කරන්නේද to look into the destruction of a building in Kurunagala Kurunagala building එක ගොඩනැගිල්ලක් කඩා විනාශ කිරීම destruction කියන්නේ විනාශ කිරීම destruct විනාශ කරනවා මේ look into කියන්නේ විමර්ශනය කරනවා කියන තේරුම ඒ ගැන සොයා බැලීමට විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටිය කමිටුව where the Buwaneka hotel was situated earlier මේ Kurunagala ගැනයි කියන්නේ සිටුවට් කියන්නේ පිහිටලා තියනවා කියන එක. earlier කියන්නේ පෙර මීට කලින් කියන තේරුම. එතකොට මීට කලින් භුවනෙක හෝටලේ පිහිටලා තිබ්බ කුරුණෑගල බිල්ඩින් එකක් විනාශ කිරීම ගැන හොයලා බලන්න පත් කරපු කමිටුව. මොකද කරලා තියෙන්නේ? submitted its report. submit කළා. බාර දුන්නා. submit කියන්නේ බාර දෙනවා. මට ඉස්සෙල්ලා හරියට මේ වචනේ මතක් වුණේ. submit කියන්නේ බාර දෙනවා. බාර දුන්නා. ඔවුන්ගේ ඒ යාළගේ වාර්තාව its report එක කමිටියේ වාර කමිටුවේ වාර්තාව කාඩ් ටු ප්‍රයිම් මිනිස්ටර් මහින්ද රාජපක්ෂ යෙස්ටර්ඩේ ඊයේ ආගමැති තුමාට 22 කියන්නේ 22 වෙනිදා දුන්නේ ඊයේ ද රිපෝට් රෙකමෙන්ඩඩ් මේ වාර්තාව රෙකමදාරු කරා ඒ කියන්නේ මොකද්ද ඒ කියුවේ මොන හරි දෙයක් හෝ කෙනෙක් සුදුසුයි කියලා කියන මෙන්න මේ දේ කිරීම සුදුසුයි නැත්නම් මේ පුද්ගලයා සුදුසුයි කියලා කියන එකට තමයි රෙකමෙන්ඩ් කරනවා කියන්නේ ඕගලන්ට මේ YouTube එකේ ඔයගොල්ලෝ නිතර ඉන්නා නම් ඕගලන්ට වීඩියෝස් පැත්තකින් වැටෙනවා ඉතින් රෙකමෙන්ඩඩ් කියලා ඒකනේ YouTube එකෙන් රෙකමෙන්ඩ් කරනවා කියලයි ඕගොල්ලන්ට බලන්න සුදුසුයි කියලා. මොකද රෙකමෙන්ඩ් කළේ that steps be taken පියවර ගන්න කියලා. මෙතන steps be taken මේක subjunctive කියලා ක්‍රමයකට මෙතන තියෙන්නේ. පියවර ගන්න කියලා. මොකද්ද to repair the building in question. මේ ප්‍රශ්නගත ගොඩනැගිල්ල repair කරන්න කියලා. අලුත් වැඩියා කරන්න කියලා. The building in question ප්‍රශ්නගත ගොඩනැගිල්ල. ඒක හැබැයි විනාශ කරලා තිබ්බ විදිහට අප වැඩි දියුණු කරන්න පුළුවන් වේද කියලා තන අමාරුනේ. හරි බල වාක්‍ය ඉවර නෑ. since මෙතන because කියන තේරුමයි since එකේ තියෙන්නේ. ඒ කියන්නේ නිසා කියන තේරුම. since certain parts of the building have not been destroyed completely. ආ ඉතින් මොකද කියනවා නම් සමහර මේ බිල්ඩින්ගේ සමහර කොටස් certain parts of the building have not been destroyed completely. සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා නැති නිසා. හරි මං අහපු ප්‍රශ්නෙට උණු උත්තරයකුත් තියෙනවා. completely කියන්නේ සම්පූර්ණයෙන් destroy කියන්නේ විනාශ කරනවා. have not been මෙතන passive voice එකේ මේ තියෙන්නේ. present perfect tense එක ඒකේ passive voice. තවත් මේ සම්බන්ධයෙන් තවත් සිරස්තලයක් අපි කෙටියෙන් බලමු. AG instructs AIGP probe Kurunagala demolition. AG කියන්නේ attorney general කියන්නේ නීතිපතිතුමා instruct කරනවා. උපදෙස් දෙනවා කාටද? acting inspector general of police. වැඩ බලන acting කියන්නේ වැඩ බලන පොලිස්පතිට උපදෙස් දෙයි කියලා කියන්නේ නීතිපතිතුමා. මොනවා කරන්නද? ඒක වෙනම තියෙන්නේ. probe Kurunagala demolition. Kurunagala කඩා බිඳ දැමීම විමර්ශනය කරන්න. probe විමර්ශනය කරනවා. මේ විදිහට අපි verb එක මුලින් දාලා මේ විදිහට කියද්දි මේක තේරුම මෙහෙම කරන්න කියන එක මේ imperative එක description එකේ මම link එක දාලා දෙනවා ඒ පාඩමට. demolition කියන්නේ මේ කඩලා බිඳලා දාන නැත්නම් විනාශ කරනවා කියන එකම තමයි. ගොඩක් අයට ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් අපි මේ demolish කියලා කියනවා. demolish කඩලා බිඳලා දානවා නැත්නම් විනාශ කරනවා. demolition essay කිරීම. හොඳයි තවත් සිරස් තලයකට අපි යා. charges against STF officers. charges මම ඔයිට කලිනුත් කිව්වා. චෝදනා කාට විරුද්ධද? against කේ විරුද්ධද? STF officers ලට විරුද්ධ special task force විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට විරුද්ධව චෝදනා. STF commandant calls for probe.
STF කමාන්ඩන්ට් කියන්නේ අණදෙන නිලධාරියා කමාන්ඩ් කියන අණදෙනවට උතර අණදෙන නිලධාරියා කමාන්ඩන්ට් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරියා ඉල්ලා සිටිනවා විමර්ශනය කරන්න කියලා calls for probe immersion එක කරන්න කියලා මේ ඉල්ලනවා කියලා කියන්නේ commandant of the special task force DIG Varuna Jayasundara has submitted a letter to acting IGP Chandana D Vikramaratna වැඩ බලන පොලිස්පති චන්දන ඩී වික්‍රමරත්නට සබ්මිට් කරලා තියෙනවා බාර දීලා තියෙනවා ලිපියක් කවුරු විසින්ද කවුද කියලා තියෙනවා වරුණ ජයසුන්දර DIG Deputy Inspector General නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි විසින් තමයි මේ ලිපිය බාර දීලා තියෙන්නේ මොන කරන්නද කියලාද urging him urge කියන්නේ යම් දෙයකට උනන්දු කරනවා එහෙම නැත්නම් මෙතන තේරුම නම් ඉල්ලා සිටිනවා කියන තේරුම නිකන් ඉල්ලා සිටිනවා කියන්නේ නිකම් ඉල්ලා සිටීමකුත් නෙමෙයි ටිකක් බරට කියනවා මෙහෙම අනිවාර්යෙන් කරන්න කියලා ඉල්ලීමක් තමයි urge කරනවා කියන්නේ ඉතින් urging කියන්නේ එහෙම ඉල්ලා සිටීමින් තමයි මේ submit කරලා තියෙන ලියුමක් බාර දීලා තියෙන ලියුමක් ඔහුට මොකද ඉල්ලා සිටින්න ඔහුගෙන් urging him to carry out කියන්නේ දැක් සිද්ධ කරනවා කියන එක carry out a prompt investigation ඉක්මන් පරීක්ෂණයක් විමර්ශනයක් මොනවා ගැනද into charges being directed at some of his officers ඔහුගේ සමහර නිලධාරීන්ට නැත්නම් සමහර කියන තේරුමක් තියෙන සම් එකේ නැත්නම් කීපයක් කියන තේරුමක් තියෙනවා. ඔහුගේ නිලධාරීන් සමහරකට නැත්නම් කීප දෙනෙකුට විරුද්ධව චෝදනා එල්ලවීම කියන කාරණය සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න කියලා කියන්නේ. එහෙම කියලා තමයි ඉල්ලලා තියෙන්නේ. මෙතන charges being directed කියන එකේ තේරුම චෝදනා එල්ලවීම මේ අවස්ථාවේදීත් වෙමින් පැවතීම කියන තේරුම එනවා. මේ අවස්ථාවෙත් ඒ චෝදනා එල්ල වෙලානේ තියෙන්නේ. මේ වෙනකොටත් ඒ චෝදනා එල්ල වෙමින් තියෙනවා. අන්න ඒව ගැන ඒකයි මේ charges being directed. ඊට පස්සේ කියනවා who have been alleged to have provided security to suspect police narcotic bureau officers. මෙතන මේ who have කියලා පටන් අරන් මේ කියන්නේ අර චෝදනා එල්ල වෙච්ච නිලධාරීන් ගැන ඒගොල්ලෝ ගැන විස්තරයක් කියන්නේ මම කලින් කිව්වා ඇලිජ් කියන්නේ චෝදනා වලට ලක් වෙච්ච කියන තේරුම ප්‍රොවයිඩ් කියන්නේ සපයනවා සිකියුරිටි කියන්නේ ආරක්ෂාව සස්පෙක්ට් කියන්නේ සැකකාරයට නැත්නම් සැක කරනවට අපි කියනවා සැකකාර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ආරක්ෂාව සැපයුවා කියලා චෝදනා එල්ල වෙලා තියෙන තමන්ගේ සමහරක් ඒ නිලධාරීන්ට තියෙන චෝදනා ගැන ඉක්ම විමර්ශනයක් කරන්න කියලා තමයි මේ ඉල්ලලා තියෙන්නේ මේ වාක්‍ය ඉවර නෑ මෙතන අපව චාර්ජ්ඩ් විත් කියලා මේ කියන්නේ අර පොලිස් නාකොටික් බියුරෝ එකේ ඔෆිසර්ස්ලා ගැන චාර්ජ් කියන්නේ මං කිව්වා චෝදනා කරනවා මේන්ටේන් කියන්නේ පවත්වාගෙන යනවා චාර්ජ්ඩ් විත් මේන්ටේනින් underhand dealings with big time illegal drug peddlers underhand කියන්නේ under කියන්නේ ඔයගොල්ලන්ට ඒ වාක්‍ය නැත් වචන නම් තියන under කියන්නේ යට hand කියන අත යටින් කියන්නේ හොර කියන තේරුම underhand dealings අත යට ගනුදෙනු කියන්නේ හොර ගනුදෙනු big time කියන්නේ මේ මහා කියන තේරුම illegal නීති විරෝධී drug peddlers ඒ drug peddler කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාර්යයට උතර මහා පරිමාණ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කාරීන් එක්ක with maintaining underhand dealings මේ හොර ගනුදෙනු පවත්වාගෙන යාම කියන චෝදනාව එල්ල වෙච්ච ඔය කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින්ට ආරක්ෂාව සැපයුවා කියලා චෝදනාවට ලක් වෙලා තියෙන මේ STF එකේ ඒ චෝදනාව ගැන විමර්ශනයක් කරන්න කියලා එතකොට මේ කියන්නේ එතන මේක ලෝගෝ ඕගොල්ලෝ මතක තියාගන්න මේ කොටස් දෙකක් ගැන මෙතන කියන්නේ STF එකේ අය ආරක්ෂාව දුන්නා කියලායි චෝදනාව තියෙන්නේ කාටද මේ මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින්ට අන්න ඒ නිලධාරින් තමයි අර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එක්ක අත යටින් ගනුදෙනු කරා කියලා චෝදනාව තියෙන්නේ STF එකේ අයට තියෙන චෝදනාව මේ මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින්ට ආරක්ෂාව සැපයුවා කියලා STF කියන්නේ ඇත්තට පොලිසියටම අයිති එකක් විශේෂ කාර්ය බලකාය SF සමහර වෙලාවට පටල ගන්න කට්ටිය SF කියන්නේ special force විශේෂ බලකාය ඒක හමුදාවේ තියෙන එක බලගණයක් හොඳයි ඊළඟට අපි බලමු arrest warrants out for four Nigambo prison officers arrest warrant කියන්නේ අත්අඩංගුවට ගැනීමේ වාරෙන්තු නිකුත් කරලා තියනවා කියලා කියන්නේ out කාටද Nigambo කියන්නේ නීගමුව බන්ධනාගාර නිලධාරීන් හතර දෙනෙකුට for four Nigambo prison officers. The Nigambo magistrate yesterday issued warrants ඊයේ මීගමුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළා වරෙන්තු මොකක් සඳහාද? For the arrest of arrest අත්අඩංගුවට ගැනීම සඳහා කවද? For Nigambo prison officials. Official කියන්නේ officer කියන එක ළඟින් යන වචනයක් ඉතින්. Official කියන එකේ හැබැයි තව තේරුමක් තියෙනවා.
තමයි නිල කියන තේරුව. නිල මට්ටමේ කියන තේරුව ඔෆිෂල් කියන එකේ තියෙනවා. ඊට අමතරව නිල ධාරියට තමයි ඔෆිෂල් කියලා කියනවා. ඔෆිසර් කියලා කියන තේරුව. ඒතොර මේ ඇරෙස්ට් කරන්න කියලා වොරන්ට් නිකුත් කරලා තියෙන්නේ. ෆෝ නිගම්බු ප්‍රිසන් ඔෆිෂල්ස් ලට තමයි හතර දිනකට. ඉන්ක්ලූඩින් ඉන්ටර්ඩික්ටඩ් සුපරින්ටෙන්ඩන්ට් PWWUP අනුරුද්ධ සම්පාය. කාව ඇතුළත්ද? ඉන්ක්ලූඩින් කියන ඇතුළත්ද? ඉන්ටර්ඩික්ට් කියන වැඩ තහනම් කරනවා. इंटरडिक्टेड वेड तहन लद सुपरिंटेंडेंट अधिकारी वर्या अनुरुद्ध संपायो एतुलुव हतर दिनिक्व अत्तरंगुट गंडता में वारंति निकुत कर लतीन इशू कर लतीन इशू गेने निकुत करनो earlier in the day एदीन earlier in the day दावसे में दे वेन्न खालिंग कियला में क्याने इदावसे वारंति निकुत करने खालिंग इदाम Attorney General Dapula de Oliveira, නීතිපති Dapula de Oliveira, මොකද කළ තින් had instructed the Director of the Criminal Investigations Department, CID එකේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දීලා තිබ්බා මොනව කරන්නද? To arrest the four officials, අත්තරංගුඩ ගන්න කියලා මේ නිලධාරීන් හතර දෙනාව after having sought warrants from court. උසාවියෙන් වරෙන්තු ඉල්ලා සිටීමෙන් අනතුරුව මේ after having sought කියන එක after seeking කියලා කිව්වත් ඒ තේරුම එනවා in connection with the acts of crime and corruption that had taken place at that prison. මේ මොන සම්බන්ධයෙන්ද මේ වරෙන්තු ඉල්ලලා තිබ්බේ මොන ක්‍රියාව සම්බන්ධයෙන්ද in connection with the acts of crime and corruption. act කියන ක්‍රියාව කියන තේරුම අපරාධ සහ දූෂණ ක්‍රියා acts of crime and corruption කොහේ සිද්ධ වෙච්ච take place කියන්නේ සිද්ධ වෙනවා කියන තේරුම that had taken place at the prison මේ හිරගෙදර මේ බන්ධනාගාරයේ සිදු වුණු ඔයගොල්ලෝ මතක ඇති සමහර විට මීගම බන්ධනාගාරින් පහුගිය දවස්වල බන්ධනාගාරයේ හිර මැදිරි තුල මොනවද හම්බුනේ කියලා ශීතකරණ ෆෑන් තව ගොඩක් දේවල් ලංකාවේ ගොඩක් මිනිස්සු තමන් ගෙදර ඉන්නවට වඩා සැපට සමහර හිරකාරයෝ ඉඳලා තියෙනවා හිරගෙදර කියලා අපිට පේනවා තවත් සිරස්තලයකට යා 2016 CBSL bonds scam involvement 2016 ශ්‍රී ලංකා මහා බැංකුවේ bonds scam කියන්නේ ඔයගොල්ලෝ සිංහලින් නම් මේ වචන හොඳින්ම දන්නවද බැඳුම් කර වංචාව bonds scam involvement කියන්නේ සම්බන්ධ වීම කියන තේරුම මොන හරි දෙයකට හවුල් වීම කියන එකයි අතර involve වෙනවා කියන්නේ අතර involvement හවුල් වීම 2016 ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම් කර වංචාවට හවුල් වීම ඇතයකට සම්බන්ධ වීම AG's department to file indictments against Ravi made debt කියලා දෙන department කියන එක කෙටි කරලා මේ to කියලා මෙතන තියෙන is going to කියන එක තමයි මේ කෙටින් තියෙන්නේ මේක සාමාන්‍යයෙන් කරන දෙයක් ඉංග්‍රීසි පත්තරවල මේ is going to කියන එක is going carry කපලා to දානෝ AG's department කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව Attorney General's department is going to file ගොනු කරන්න යන්නේ indictments indictment කියන්නේ අධිචෝදනා අධිචෝදනා කියන්නේ මහාධිකරණයේ හයි කෝට් එකේ චූදිතෙක්ට විරුද්ධව මහාධිකරණයේ කෙනෙක්ව චූදිතෙක් කරලා ඔහුට විරුද්ධව නගන චෝදනාව තමයි මේ අධිචෝදනා කියලා කියන්නේ against Ravi Raviට විරුද්ධව තමයි මේ අධිචෝදනා ගොනු කරන්න යන්නේ හැබැයි කාරණා තමයි අධිචෝදනා ගොනු කළා කොහොමරි ඔප්පු කරන්න ඕනේ සාධාරණ සැකයෙන් ඔබට beyond reasonable doubt that he committed that crime ඒ අපරාධය ඔහු විසින් කළාගෙන ඒ තමයි අමාරුම වැඩේ මේකෙන් මම නීතිඥවරයෙක් විදිහට මම දන්න නීතිකරණ සම්බන්ධ කිව්වොත් අපරාධයක් ඔප්පු කරන්න සාධාරණ සැකෙන් ඔබට ඒ අපරාධය ඔප්පු කරන්න මෙහෙම කළා කියලා සාක්ෂි වලින් ඒක අමාරු වැඩක් ඕනතරම් නඩු වැටෙනවා මේ දේශපාලනඥයින්ට ඔයගොල්ලෝ දැකලා ඇති හැබැයි ගොඩක් මේ අය නිදහස් වෙනවා ඒකෙන් කියවෙන්නේ නැහැ හැබැයි ඒ අය ඒ අපරාධය කළේ නැහැ කියලා හෝ දූෂණ වංචාව කළේ නැහැ කියලා ඒකෙන් කියවෙන්නේ ඔවුන්ට විරුද්ධ චෝදනා ඔප්පු කරගන්න බැරි වුණා කියන එක ඔවුන් ඇත්තටම නොකලා වෙන්නත් පුළුවන් එහෙම නැත්තම් සාක්ෂි අහු නොවෙන්න ඕන් වැඩේ කළා වෙන්නත් පුළුවන් මම මේ එක කෙනෙක් ගැන නෙමෙයි කියන්නේ කොහෙත්ම මේ කියන්නේ ඕනෙම චෝදනාවක් සම්බන්ධයෙන් නිදහස් වුණාම ඒකේ తత్వය නිදොස් කොට නිදහස් කිරීමෙන් කියවෙන්නේ මොකද්ද කියලා ඒගොල්ලෝ ඇත්තටම නිර්දෝෂී වෙන්න පුළුවන් එහෙම නැත්තම් ඇත්තටම හර්ස් සාක්ෂියට එකඟව බලදී මනුස්සයා වැඩේ කරලා තියෙන පුළුවන් ඒ උසාවි සාක්ෂි නැති නිසා අහු නිදහස් වුණා වෙන්නත් පුළුවන් ඉතින් මේ සාක්ෂි ඉදිරිපත් කළ කෙනෙක්ව වරදකාරයා කියලා ඔප්පු කරන්න උත්සාහ කරන එක මහාධිකරණයක ඉදිරියට සාමාන්‍ය තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව තමයි ඒ වගකීම පැවරෙන්නේ ප්‍රශ්නය තමයි නීතිපතිවරයා ආණ්ඩුවට පක්ෂපාතීව ක්‍රියා කළොත් ඉතා පහසුවෙන් පුළුවන් ඒ අදාළ නඩුව හරිහැටි මෙහෙයවීම නොකිරීම නිසා චෝදනා ඔප්පු නොවී අදාළ පුද්ගලයා නිදහස් වෙන්න. ඒ වෙලාවට අධිකරණයට කරන්න දෙන්නේ නැහැ. පැමිණිලා හරියට මෙහෙයුවේ නැත්තම්. ඒ දේ වෙලා නැහැ කියලා කියන්න
බෑ මේ ඉතිහාසය තුල. ඒ නිසා නීතිපති කාර්යාලය සහ නීතිපති කියන නිලය අපක්ෂපාතී වීම ඉතාමත්ම වැදගත්. දැන්ගින නීතිපතිතුමා නම් එහෙම පක්ෂපාතී බවක් පේන්නේ යන්නේ පේන්න නෑ කොහෙත්ම. ආණ්ඩුවත් එක්කත් ආණ්ඩුවේ සමහර දේවල් වලටත් විරුද්ධව ඔහුගේ සමහර මතයන් තියෙන බව පේනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. අවශ්‍ය වෙන්නේ ස්වාධීන වීමයි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ආණ්ඩුවේ ඇමතිවරයෙක් නැත්නම් ඇමතිවරයෙක්ගේ පුතෙක් මොකක් හරි වරදක් කළොත් නඩු දානවා. හැබැයි නඩු හරියට මෙහෙවන්නේ නැතුව ඒ පුද්ගලයාම පහසුවෙන්ම නිදහස් කරන්න පුළුවන්. නිදහස් කරන තැනට වැඩසාසන්න පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය නම් හරියට තමන්ගේ රාජකාරී ඉටු නොකර හිටියොත්. හොඳයි අපි බලමු. සීනියර් ඩෙපියුටි සොලිසිටර් ජෙනරල් හරිප්‍රිය ජයසුන්දර ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් හරිප්‍රිය ජයසුන්දර ඊයේ ඉන්ෆෝම් කළායි. යෙස්ටර්ඩේ ඉන්ෆෝම්ඩ් මේ තනතුර නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති තුමා කියන තනතුරට යටින් තියෙන තනතුරක් ඉහළ තනතුරක්. ඉතින් ඒ මහත්මයා මොකද කළ දෙන්නේ? යෙස්ටර්ඩේ ඊයේ ඉන්ෆෝම් කළා. ඉන්ෆෝම් කියන්නේ දැනුම් දුන්නා. දැනුම් දෙන ඉන්ෆෝම්ඩ් කොලඹ ෆෝට් චීෆ් මැජිස්ට්‍රේට් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායකට දැනුම් දුන්නා. මොකද ද ඇටර්නි ජෙනරල්ස් ඩිපාර්ට්මන්ට් වුඩ් ෂෝට්ලි ෆයිල් ඉන්ඩයික්ට්මන්ට්ස්. ඇටර්නි ජෙනරල් දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව මොනවා කරනවා කියලද? වුඩ් ෂෝට්ලි ෆයිල් ඉන්ඩයික්ට්මන්ට්ස්. ඉතා කෙටි කාලයකින් ෂෝට්ලි කියන්නේ කෙටි කාලයකින් කියන්නේ ඉක්මනින්ම ගොනු කරනවා කියලා ෆයිල් කරනවා. ඉන්ඩයික්ට්මන්ට්ස් අධිචෝදනා කාට විරුද්ධද? අගේන්ස්ට් ෆෝම මිනිස්ටර් රවි කරුණානායක. හිටපු අමාත්‍ය ෆෝම රවි කරුණානායකට තමයි මේව කරන්නේ අධිචෝදනා ගොනු කරන්නේ. කන්සර්නින්ග් ද ලැටර්ස් ඉන්වෝල්වමන්ට් ඉන් ද 2016 සෙන්ට්‍රල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා ට්‍රෙෂරි බොන්ඩ්ස් ස්කෑම්. කන්සර්නින්ග් කියන්නේ සම්බන්ධයෙන්. මොනවා සම්බන්ධයෙන්ද? ද ලැටර්ස් ඉන්වෝල්වමන්ට්. ලැටර් කියන්නේ අවසානයේට සඳහන් කර පුද්ගලයා කියන තේරුම. ඉතින් අවසානයේට සඳහන් කර පුද්ගලයා කවුද? මිනිස්ටර් ෆෝම මිනිස්ටර් රවි කරුණානායක. ඔහුගේ මොකද ලැටර්ස් ඉන්වෝල්වමන්ට් හවුල් වීම සම්බන්ධ වීම මොකටද? ඉන් ද 2016 මහා බැංකු බැඳුම් කර වංචාවට ට්‍රෙෂරි බොන්ඩ්ස් ස්කෑම්. ට්‍රෙෂරි කියන්නේ භාණ්ඩාගාරය කියන එක. භාණ්ඩාගාර බැඳුම් කර වංචාව. ෂී සේඩ් ඇය කියෝ මේ හරි ප්‍රියා ජයසුන්දර මං හිතන්නේ නම සීනියර් ඩෙපියුටි සොලිසිටර් ජෙනරල් තුමිය ඇය කිව්වා දැට් කරුණානායක හැස් ඕල්රෙඩි බීන් චාර්ජ්. දැනටමත් කරුණායකට චෝදනා එල්ල කරලා තියෙනවා. මෙතන චාර්ජ් කරනවා කියන්නේ ඇත්තම නීතිමය වචනයක්. චෝදනා කරන නැත්නම් චාර්ජ් කරනවා යම් කිසි චෝදනා සහිතව නඩුවක් ගොනු කරනවා කියන එකයි මේ ඇත්තම තේරුම. චාර්ජ් කරනවා කියලා මෙතන තේරුම. ඕල්රෙඩි කියන්නේ දැනටම. ඉතින් කරුණායකට දැනටමත් ඒ විදිහම චෝදනා එල්ල කරලා නඩු ගොනු කරලා තියෙනවා. මොනවද ඒ චෝදනා? ඒ තමයි charged with fraud in 2 CBSL treasury bonds. ශ්‍රී ලංකා මහ බැංකු භාණ්ඩාගාර බැඳුම් කර දෙකක වංචාව සම්බන්ධයෙන් තමයි මේ චාර්ජ් කරලා තියෙන්නේ. හොඳයි නම් මෙතනින් මම අවසන් කරනවා අද වැඩසටහන. ඕගලන්ට ගොඩක් ස්තුතියි. කමෙන්ට්ස් වලට මම හැමදාම කියවනවා. ඒ වගේම ලයික්ස් වලට. ඒ කමෙන්ට්ස් නිසා තමයි මම මේ තවත් වැඩසටහනක් කරන්න හිතුවේ. ඉතින් මේකටත් කමෙන්ට් කරන්න හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඉතින් ඕගලන්ගේ ප්‍රතිචාර අනුවම ඊළඟ වැඩසටහන ඕගලන්ගේ ප්‍රතිචාර හොඳයි නම් මම තවත් වැඩසටහනක් කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඒකත් කරන්න. මම තිමිරංජන. මේ හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එක.